ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. WhatsApp වලින් ආයෝජනය කරන්න කියලා එන ජාවාරමක් ගැන මම හිතනවා ඒක ජනතාව දැනගන්න ඕනේ දෙයක් කියලා. ඒතරම මම දෙකක් ගැන කතා කරන්නම්. එකක් තමයි මේ WhatsApp වලින් ආයෝජනය කර. ඒ කියන්නේ අපිව ගොඩක් කාලවට අපිව ඇඩ් කරන group WhatsApp groups වලට. ඒතරේ groups එකේ ගිහිල්ලා බැලුවොත් ඒ group එක අපිව ඇඩ් කරන්නේ පිටරට number එකක් ගොඩක් කාලවට +62 +27 වගේ number එකකින්. අපි දන්නේ නැති number එකකින් අපිව ඇඩ් කරලා තියෙනවා. වෙන්නේ මොනවද කියලා බැලුවොත් ආයෝජනය කරන්න. එතකොට ආයෝජනය අපි කියමු 10000ක් ආයෝජනය කරොත් ඔයාලට 15000ක් ලැබෙනවා. එහෙම නැත්නම් 20000ක් ආයෝජනය කරොත් 30000ක් ඒ වගේ වැඩි පොලි ප්‍රතිශතයක් එක්ක ආයෝජනය කරොත් ලැබෙනවා කියන ගනුදෙනු. එතකොට ගොඩක් කලාවට දැන් මේ මං කිව්ව තණ්හාව නිසා එක කාන්තාවක් කතා කරලා කිව්වා එයා මෙහෙම group එකකට join වෙලා 10000ක් invest කරා. ඊට පස්සේ 15000ක් ලැබුණලු. ඊට පස්සේ යාගෙන 20000ක් invest කරාම 30000ක් ලැබුණලු. ඊළඟ පාර යාට කියලා තියෙනවා එයාව add කරලා තියෙනවා telegram කියන එතකොට ඒකෙදි ඒක තමයි මේ group එක තිබිලා තියෙන්නේ. එයා 103ක් ආයෝජනය කළා. එතකොට කිව්වලු 103 හම්බුනේ නැහැ කියලා. දැන් එයාට අනිවාර්යෙන් OTP එකක් එනවා 103 බැංකුවේ debit වුණා කියලා. ඒක බලන්නේ නැතුව තව 103ක් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒක කිව්වහම ඒක ආවේ නැහැ කිව්වහම 106ක් තව දාලා තියෙනවා. 112ක්. 112ක් දැම්මට පස්සේ group එකෙන් අහින් කළා. එතකොට 112ක් නැහැ කොහෙට ගියේද දන්නෙත් නැහැ කාට ගියාද දන්නෙත් නැහැ අතරමං. ඉතින් දැන් ඒ ඉස්සෙල්ල 103ක් දාපු එක තව 3ක් දාලා තව 6ක් දානවා කියන්නේ කොච්චර? ඒ කියන්නේ අර තණ්හාව තමයි අනේ ඒකට කියන්නේ. මේ OTP එක share කරන එක නොකර ඉන්න එක සෑහෙන අමාරු කාර්යයක්. මේ මොකද මේ වංචනික පුද්ගලයෝ හරිම අපි කියනවා මේ පස්සෙන් ඉන්නේ. එක දැනුදීමක් අපිට මේ කාන්තාව මොකක් හරි වෙබ් අඩවියකට ගිහිල්ලා යම් කිසි දෙයක් ගන්න. ගන්නකොට ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. ඒතර අර පුද්ගලයා කතා කරලා කියලා මට 10000ක් හරි මොන හරි ඇඩ්වාන්ස් එකක් දැන් මම එවනවා. හරි. ඔයාගේ බැංකු ගිණුම් දෙන්න. ඊට පස්සේ අර ඔයාට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එකක් දෙන්න කියලා. ඒතර මේ පුද්ගල මේ කාන්තාව දැනගෙන ඉඳලා තියෙනවා මේ OTP එක ෂෙයා කරන්න බෑ කියන එක. ඒතර එයා අර පුද්ගලයාට කියලා තියෙනවා නෑ මට මේ OTP එකක් එන්නේ ඔයාට ෂෙයා කරන්න බෑ කියලා. ඊට පස්සේ ෆෝන් එක තියලා ආයෙත් තව විනාඩි 10කට පස්සේ කතා කරලා කියනවලු. මේ ගනුදෙනුව වෙන්නේ අපි දෙන්න අතර විතරයි. වෙන කාත් එක්කවත් ෂෙයා කරන්න එපා. මගෙත් එක්ක ෂෙයා කරාට කමන්නේ නෑ. ඒතර ඒ කාන්තාවත් ඒත් කියලා දිනවා නෑ නෑ මේක කාත් එක්කවත් ඔයත් එක්කවත් ෂෙයා කරන්න බෑ කියලා. ඊට පස්සේ ආයි තියලා තව විනාඩි 10කට පස්සේ කතා කරලා කියනවලු. දැන් මේ නෑ. දැන් මට මේ OTP එකක් ආව 1.25.0 කියලා ඔයාට ආපු එක මොකද්ද කෝඩ් එක? ඒ තරම් දුරට ගිහිල්ලා. එතකොට අර ඒත් දැනගෙන ඉඳලා කියලා නැහැ. ඒක බේරිල්ල. හැබැයි අර උත්සාහ කියන්නේ පුදුම උත්සාහනේ. ඔගේ ගැලවෙන එකත් සෑහෙන අමාරුයි. ඉතින් මං හිතන්නේ අර අවදානෙන් අර මුදල් සමග තණ්හාව නැතුව පොඩ්ඩක් සොයලා බලන්න ඕනේ යම් කිසි මුදලක් කාත් එක්කවත් යවනවනම්. ඉතින් අපි කියන්නේ මෙහෙමයි. ඩිජිටල් තාක්ෂණය හරහා ගනුදෙනු කිරීමේ වාසි ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. අපි කියන්නේ ඒක කරන්න එපා කියන එක නෙවෙයි අනිවාර්යෙන් ඒකට යන්න ඕනේ. වැඩි කර ගන්න ඕනේ. ඒ වැඩි කර ගන්නකොට මේකේ තියෙන අනිත් පැත්ත තමයි ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒතකොට අනිත් පැත්තේ තියෙන්නේ අර අපි කිව්වා වගේ මේක තාක්ෂණයේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි. තාක්ෂණයේ අපේ තියෙන ප්‍රශ්නේ. අපේ කියන්නේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වයේ තියෙන ප්‍රශ්නයක්. ඒකට තමයි මේ වාන්චනිකයෝ ඇටැක් කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.